ආයුබෝවන් මගේ චූටි දුල පුතාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔන්න ඉතින් හැමදාම වගේම අදත් අලුත් මලුත් වාක්‍ය රචනා මාතෘකාවක් අරගෙන තමයි පුංචි ඔයාලගේ ගෙදරට ආවේ අද ටීචර් කියලා දෙන්න හදන්නේ වෙසක් උත්සවය කියන මාතෘකාවට කොහොමද අපි නිවැරදි නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ලියන්නේ කියලා වාක්‍ය රචනාව ලියන්න පටන් ගන්න කලින් පුංචි දෙයක් මතක් කරන්නම් ඔයාලා තාමත් ටීචර්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ටීචර් මේ වගේ අලුත් video එකක් දාපු සැනින් බලන්න පුළුවන්. ඒ වගේම පුංචි ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. හොඳයි එහෙමනම් චූටි දුවේ පුතේ අපි දැන් බලමු මාතෘකාව ගැන පුංචි සාකච්ඡාවකුත් කරන ගමන් කොහොමද මේ මාතෘකාවට අපි ලස්සන නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ලියන්නේ කියලා. මම හිතනවා මගේ චූටි දුල පුතාල හැමෝම වෙසක් උත්සවය ගැන ගොඩක් විස්තර දන්නව ඇති කියලා. ඒත් සමහර දුල පුතාල ඉන්න පුළුවන් වෙසක් උත්සවය ගැන වැඩි විස්තරයක් දන්නේ නැති අය. ඉතින් වෙසක් උත්සවය ගැන විස්තර දන්න පොඩ්ඩොන්ටයි වෙසක් උත්සවය ගැන විස්තර නොදන්න පොඩ්ඩොන්ටයි මෙන්න මේ දෙගොල්ලන්ටම ටීචර් දැන් කියලා දෙන්න හදන්නේ වෙසක් උත්සවය ගැන පොඩි විස්තරයක්. ඉතින් පුංචි ඔයාලා මේ විස්තරයට හොඳින් සවන් දෙන ගමන්ම ටීචර් කොහොමද වාක්‍ය රචනාවේ වාක්‍ය ටික නිර්මාණාත්මකව ගොඩනගන්නේ කියලා අවබෝධයෙන් බලාගෙන ඉන්න. එහෙමනම් අපි දැන් බලමු අපේ වාක්‍ය රචනාවේ පළවෙනි වාක්‍ය ලියන්න අපි අදහසක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. මගේ දූල පුතාලා දන්නවනේ අපි සාමාන්‍යයෙන් වාක්‍ය රචනාවක පළවෙනි වාක්‍යයෙන් කරන්නේ මාතෘකාව හඳුන්වන එක. ඉතින් අපි එහෙමනම් මේ වාක්‍ය රචනාවෙත් පළවෙනි වාක්‍යයෙන් මාතෘකාව හඳුන්වා දෙමු. වෙසක් උත්සවය ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට වගේම ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ටත් වැදගත් උත්සවයක්. බෞද්ධ ජනතාව සමරන උත්සව අතරින් වෙසක් උත්සවයට හිමිවන්නේ ප්‍රධාන තැනක්. චුටි දුවේ පුතේ, බෞද්ධ අපි වෙසක් උත්සවය සාමාන්‍යයෙන් මැයි මාසයේදී සමරනු ලබනවා. සිදුහත් කුමාරයා සල්ගස පාමුලදී මහමායා දේවියගේ කුස තුළින් මෙලව එළිය දුටුවේ පින්වර වෙසක් පොහොය දිනයකදී. අප මහා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා සත්‍ය අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් උනේත් පින්බර වෙසක් පොහොය දිනයකදී. ඒ වගේම අපව සසර දුකින් එතර කිරීමට මහත්සේ කැප වුණු ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සිදු උනේත් වෙසක් පොහොය දිනයකදී. ඉතින් පුතේ මේ සිදුවීම් තුන අපි තෙමගුල කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් වෙසක් දිනයේදී බෞද්ධ ජනතාව වෙසක් උත්සවය මහත් උත්සවශ්‍රීයෙන් සහ භක්තියෙන් සමරනු ලබනවා. අපි එහෙමනම් දැන් දන්නවා බෞද්ධ ජනතාව විසින් වෙසක් උත්සවය සැමරීමට හේතුව. අපිට පුළුවන් මේ අදහස ගලපලා අපේ වාක්‍ය රචනාවේ පළවෙනි වාක්‍ය මේ විදිහට ලියන්න. බුදු තෙමඟුල සිහිපත් කරමින් වෙසක් උත්සවය සමරනු ලබයි. වෙසක් මංගල්‍ය සමරන්න ලොකු පොඩි අපි හැමෝම මහත් භක්තියෙන් සූදානම් වෙනවා. ඉතින් මගේ චූටි දූල පුතාලා දැනටමත් දන්නවා වෙසක් පුන් පොහොය දවසේදී සුදු වතින් සරසුණු බෞද්ධයන්ගෙන් පන්සල් වෙහෙර විහාර පිරි ඉතිරි යනවා. එදාට මුළු පරිසරයම දැක ගන්න තියෙන්නේ හරිම ශාන්ත බවක්. අපිට පුළුවන් මේ අදහසත් අපේ වාක්‍ය රචනාවේ වාක්‍යයක් විදිහට ලියන්න. මේ තමයි අපේ වාක්‍ය රචනාවේ දෙවනි වාක්‍ය. එදිනට වෙහෙර විහාර සුදු වතින් සැරසුණු බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යයි. මගේ චූටි දූල පුතාලා දන්නවනේ ඒ වගේම දැකලා තියෙනවනේ වෙසක් උත්සවයේ දවසට වෙසක් කූඩු වලින් තොරන් වලින් නගරය වගේම හැම ගමක්ම කලඑලි වෙනවා. ඒ වගේම රජමැදුරේ ඉඳලා සෑම දුගී පැල්පතකම පොල් තෙල් පහනක් දල්වනවා. මේ විදිහට හැම නිවසකම පොල් තෙල් පහනක් දල්වන්නේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතින් පුතේ මේ විදිහට වෙසක් උත්සවයේ දවසේ මහා මාර්ගවල කඩසාප්පුවල ඒ වගේම නිවාසවල දකින්නට ලැබෙන විචිත්‍රවත් සැරසිලි නිසා වෙසක් අසිරිය තව තවත් වැඩි වෙනවා. අපිට පුළුවන් මේ අදහස අපේ වාක්‍ය රචනාවේ තුන්වෙනි වාක්‍ය විදිහට ලියන්න. බෙහෙවින් අලංකාර වූ වෙසක් සැරසිලි
පහන් කූඩු හා තන තන ඉදි වූ තොරණ කාගේත් සිත් වශී කරවයි ඒ වගේම පුතේ වෙසක් පෝය නිමිත්තෙන් පන්සල් වල වැඩසටහන් බොහෝමයක් සංවිධානය කරනවා සිල් සමාදන් වීම මරණය සඳහා කැපවුණු සතුන් නිදහස් කිරීම දානමය පින්කම් තොරණ පෙරහැර ඒ විතරක් නෙවෙයි දන්සල් දුගී මගී යාචකයන්ට ඇඳුම් පැළඳුම් ලබා දීම ආහාර පාන ලබා දීම වැතිගී ප්‍රසංග පැවැත්වීම මෙන්න මේ වගේ විවිධාකාර පින්කම් රාශියක් සිදු කරනවා ඉතින් පුතේ මේ විදිහට බෞද්ධයෝ වෙසක් පොය නිමිති කරගෙන සිදු කරන පින්කම් ගැනත් ලස්සන වාක්‍යයක් අපේ වාක්‍ය රචනාවේ ලියන්න පුළුවන් මේ තමයි අපේ වාක්‍ය රචනාවේ හතරවෙනි වාක්‍ය වෙසක් උත්සවය නිමිති කොටගෙන බෞද්ධයෝ විවිධ පින්කම් වල නියැලෙති මගේ චෝටි දුවේ පුතේ වෙසක් මාසයේදී ඒ කියන්නේ මැයි මාසයේදී තුරුලතා මලින් පලින් බර වෙලා මුළු පරිසරයම අලංකාර කරනවා වෙසක් දිනේ ආලෝකවත් කරන්න පූර්ණ චන්ද්‍රයා නිල් ආකාශයේ ආලෝකයෙන් බබලනවා. චූටි දුවේ පුතේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සියලුම ලෝක වැසියන්ට කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන දෙසූ දහම අපි එවැනි දවසක හෝ සිහිපත් කරමින් එම දේශනාවන් අනුගමනය කිරීමට උනන්දු වෙනවනම් අපි හැමෝගෙම සිත්වලින් වෛරය තරහව ක්‍රෝධය තණ්හාව අතුරුදහන් වෙලා යාවි. වෛරය තරහව තණ්හාව වෙනුවට පුංචි ඔයාලගේ සිත් ඒ වගේම හදවත යහපත් සිතිවිලි වලින් පුරවාගෙන අනුන්ට උදව්වක් උපකාරයක් කිරීමට පුංචි ඔයාලත් උත්සාහ කරනවා නම් අදිෂ්ඨාන කරනවා නම් ඒක වෙසක් පොය දවසේ පුංචි ඔයා කරන ලොකුම ලොකු පින්කමක් වෙනවා. එහෙම වුණොත් චූටි දුවේ පුතේ මුළු ලෝකයම බොදු බැතියෙන් පිරිලා බුදුගුණ සුවඳ දසතම පැතිරේවි. අපි ඉමහත් ගෞරවයෙන් සමරන වෙසක් පොය දවසේ බුදුරජාණන් වහන්සේ කියා දුන්නු මග යමින් සියලුම දෙනා තමන්ට හැකි තරම් පින්කම් කරන්න උත්සාහ කරන්න ඕනේ. අදිෂ්ඨානය කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රාර්ථනාවත් අදිෂ්ඨානයත් එක්ක අපි අපේ වාක්‍ය රචනාවේ අන්තිම වාක්‍ය මේ විදිහට ලියමු. ඉමහත් ගෞරවයෙන් සමරනු ලබන වෙසක් පොහොය දිනයේ බුදුන් වහන්සේ කියා දුන් මග යෑමට අපි සැවොම සිතට ගනිමු. හොඳයි එහෙමනම් චූටි දුවේ පුතේ වෙසක් උත්සවය කියන මාතෘකාවට අපි නිවැරදි නිර්මාණාත්මක වාක්‍ය පහක් ලිව්වා. ඉතින් අපිට පුළුවන් මේ වාක්‍ය ටික ආයෙත් පාරක් එක පෙළට කියවල බලන්න. වාක්‍යංක 1 බුදු තෙමගුල සිහිපත් කරමින් වෙසක් උත්සවය සමරනු ලබයි. වාක්‍යංක 2 එදිනට වෙහෙර විහාර සුදුවතින් සැරසුණු බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යයි. වාක්‍යංක 3 බෙහෙවින් අලංකාර වූ වෙසක් සැරසිලි පහන් කූඩු හා තන තන ඉදි වූ තොරණ කාගේත් සිත් වශී කරවයි. වාක්‍යංක 4 වෙසක් උත්සවය නිමිති කොටගෙන බෞද්ධයෝ විවිධ පින්කම් වල නියැලෙති. වාක්‍යංක 5 ඉමහත් ගෞරවයෙන් සමරනු ලබන වෙසක් පොහොය දිනයේ බුදුන් වහන්සේ කියා දුන් මග යෑමට අපි සැවොම සිතට ගනිමු. හොඳයි චූටි දුවේ පුතේ වෙසක් උත්සවය කියන මාතෘකාවට අපි නිවැරදි නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ලියන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී ඉගෙන ගත්තා. ඉතින් පුංචි ඔයාලට පුළුවන් ගෙදරදි ටීචර්ගේ අදහසුත් බලලා පුංචි ඔයාලගේ අදහසුත් එකතු කරලා මේ වගේම ලස්සන තවත් නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ලියන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න ටීචර්ගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ණය දවසක මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන පුංචි ඔයාලගේ ගෙදරට එන්නම් හැමෝටම සුබ දවසක්.